Super. Thank you.
Thank you.
वोल्टेज ड्रॉप पे लदी ने देसी अटड़ गया यार मैं जेनी ऑन करा इनका पर वोल्टेज ड्रॉप नहीं नहीं ऑटो ऑन नहीं हैं बालू मैं वोल्टेज वैरी होना तो मैं मटे पे नहीं रोड नहीं तो यार ऑन कर लो होम पे Thank you.
තුමාගේ ප්‍රධානත්වයෙන් අපේ කැබිනට් මණ්ඩලයේ නැවත වරක් දැන් ටික වේලාවකට පෙර පැවැත්ුණා. ඒකෙදි තීන්දුව කරගත්තා සියලුම කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීන්දුව කළා. සියලුම අය සාමූහික වක්‍රීමේ යුක්තව මෙම ප්‍රවෘත්තිපත් සාකච්ඡාව පවත්වා අපේ මාධ්‍ය හරහා මේ රටේ ජනතාවර දැනුවත් කරන්නට මේ පිළිබඳ දැන්තති වෙන තත්ත්වය. මුලින්ම අපි කියන්නට ඕනේ අද මේ කැබිනට් සාකච්ඡාවට කැබිනට් මණ්ඩලයේ සිටින මේ ආණ්ඩුවේ සිටින සියලුම දේශපාලන නායකයන් නියෝජනය වෙන සියලුම කැබිනට් ඇමතිවරු නියෝජනය වෙනවා. මුලින්ම අපි මේ මුළු රජය වෙනුවෙන්ම සම්පූර්ණයෙන්ම අපි අපේ අතිශය ශෝකය අපි ප්‍රකාශ කරනවා මේ ಗುಣ මේ මහා විනාශය පිළිබඳව. ඒ විතරක් නෙවෙයි මේ පිළිබඳව අපි වගකීමෙන් බැහැර වෙන්නේ නැහැ. අපි වගකීතු රජයක් වශයෙන් මේ පිළිබඳව සොයා බලා මේ සිදුවන දේ ගැන සම්පූර්ණ විමර්ශනයක් කරමින් මේ මෙවැනි දේ නැවත නොසිදු වීමට ඉතාමත්ම අපි ක්‍රියා කරනවා. මතක තියාගන්නේ දැන් සමහර අය කියනවා ඒ අය හිටියනම් මේවා සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ අයත් එක්ක යාන්ද්‍රේ මම හිටපු හැමතිවරේ වශයෙන් දන්නවා. ඒ කාලෙත් ඒ තරම් ආරක්ෂක සේවා තිබියදී මොන තරම් මෙවැනි සිදුවීම් සිදුනාද කියලා. මේ වගේ නෙවෙයි එදා අඩියෙන් අඩියට මාර්ග බාධක තිබියදී හැම අස්සක් මුල්ලක් බාලම විවිධ හමුදා පොලිසිය යොදා තිබෙද්දී මේ වගේම දැවැන්ත පහර දීම් මෙවැනි දේවල් සිදු වුණා. ත්‍රස්තවාදයට අවශ්‍ය මොහොතක් පමණයි අපිට පැය 24 පුරා තව 365 දවස් දිනකම අපිට මේ පිළිබඳව සොයා බැලීමට සිදු වෙනවා. ඉතින් ඒ නිසා මේ වෑයේ තිබෙන අපේ දුර්වලතා අපේ ආරක්ෂකාංශ වල යම් දුර්වලතාවයක් තිබුණාද ඒ සියලුම දේවල් අපි සොයා බලාගෙන යනවා. දැන් අපිට කියාගන්න තිබෙන්නේ තමුන්නාසල දන්නවා මේ පිළිබඳව මේ සිදුවීම පිළිබඳව අපි ඉතාමත් මේ අවුල්වල සියලුම දෙනාට අපේ සාදිශයේ ශෝකය අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලය වෙනුවෙන්ම අපි ප්‍රකාශ කරනවා මේ පිළිබඳව අපි අපේ ඉතාමත්ම දුක දොම්නස අපි සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව රජයක් වශයෙන් අපි ක්‍රියා කිරීම පිළිබඳව අපිට තිබෙන දැඩි ශෝකය අනිත් අයට වඩා විශාලයි. මේ පිළිබඳව ඇත්තටම කියන ප්‍රශ්නය අපි යාත්‍යන්තර ඔත්තු සේවා මගින් අපේ රජයට දන්වලා තිබෙනවා. අප්‍රේල් මාසේ 4 වෙනිදා මුල් වරට අපිට දැනගන්න තිබෙනවා. මේක මේ සිදුවීමට දවස් 17කට පෙර. අපි මේ සියල්ල තමුන්නාන්සලාට දැනවන්නා. තමුන්නාන්සලාගේ දැන ගැනීම පිණිස මොකද මේවා කක්වත් එක දවසේ රහස් වෙන්නේ නැහැ. මේ ඔක්කොම සියල්ල තමුන්නාන්සල කොහොමද දැනගන්නේ. එතකොට 9 වෙනිදා මේ පිළිබඳව පළවෙනි ලියවිල්ල ආරක්ෂක අමාත්‍යාංශයෙන් Chief of National Intelligence for Secretary Defense. ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් සිසර මෙන්ඩිස් මහත්මයා පොලිස් ප්‍රතිවරයාට දැන්වලා යවල තියෙනවා. ඒ පිළිබඳව දැන්වලා යවල තියෙන්නේ එකේදී ඇත්තටම මේකේදී නම් ගණනාවක්. මේ ත්‍රස්ත කල්ලියේ සමාජිකයන්ගේ නම් පවා දැන්වලා යවල තියෙනවා. සාරාන් හස්මි, ජල්ලල් ඉතාල්, රිල්වාන්, සජිත් මෞලවි, සයිත් මිල්ලාන් යන අදස් කිය. ඒකේ අනිත් මෙන්න මේ වගේ තමයි මේකේ ක්‍රියා කරන්නේ. ඊට පස්සේ අප්‍රේල් මාසේ 11 වෙනිදා
මේ පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රියලාල් දසනායක මහත්මයා මේ විශේෂ ආරක්ෂක දිසා භාර එයා ලියලා තියෙනවා සියලුම ආර අධ්‍යක්ෂක ඇමති ආරක්ෂක කොට්ටාසය අධ්‍යක්ෂක අධිකරණ ආරක්ෂක කොට්ටාසය අධ්‍යක්ෂක විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසය වැඩ අධ්‍යක්ෂක තානාපති ආරක්ෂක කොට්ටාසය වැඩ අධ්‍යක්ෂක විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසය මේකේ නැත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ටාසයක් නැහැ ජනාධිපති ආරක්ෂක කොට්ටාසයක් නැහැ නමුත් ජනාධිපතිතුමා ආරක්ෂක ඇමතිවරයා නිසා සමාල්ලාට ජනාධිපතිතුමාව සදාන් කරන්න නැතිවයි නමුත් අග්‍රාමාත්‍යතුමා මේ කිසිම ආරක්ෂක අංශයකට සම්බන්ධ වෙලා දැනට නැති නිසා එතුමාව දැනුවත් කරලත් නැහැ ඒකත් විශාල පාඩුවක් අඩු පාඩුවක් ඉතින් එතකොට මේක පැහැදිලිවම කියනවා ආරක්ෂක අමාත්‍යාංශ විසින් පොලිස්පතිතුමා වෙත යොමු කර තිබෙන කියලා තමයි ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබපු ලියවිල්ලක් හා සම්බන්ධ කරලා තමයි මේක කියන්නේ මේක කියලා දෙන ජාතික තමයි ජමාන් නායක මොහොමඩ් සාරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයන් දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබා දෙන වාර්තාව කියලා තමයි කියන්නේ මේකේ තියෙන තව වාර්තාවේ සදාන් කරුණු පිළිබඳව දැඩි අවධානයට යොමු කර ඔබ කොට්ටාසය මගින් ආරක්ෂාව සපයනු ලබන ප්‍රභූවරුන් ස්ථානවල ආරක්ෂාව පිළිබඳව ඉතාමත් දැඩි අවධානයකින් සහ සැලකිල්ලෙන් යුතුව කටයුතු කරමි දැන් මේ ලියවිල්ලෙන් 11 වෙනිදා දන්වන්නේ අපේ ආරක්ෂක ප්‍රධානීන්ට ඒ අපේ ආරක්ෂාව සපයන්න එතකොට අපේ කවුරුවක් කාගේවත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ කොහොමද එතකොට ඒ අයට කියලා තියෙන්නේ ඒකයි නමුත් මේක නෙමෙයි වැදගත් කාරණා මේක අනුශාංගික වැඩක් මේකේ මූලිකම වැඩ පිළිවෙල තියෙන්නේ මේ පිළිබඳව මොකක්ද රටේ ආරක්ෂාව පිළිබඳව ගත්තා වූ ක්‍රියාමාර්ග වල තමයි ප්‍රශ්න තිබෙන්නේ එතකොට දැන් අපේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඇති වුණ කැළඹිල්ලට පස්සේ අපේ දෙසැම්බර් 20 වෙනිදා අපේ රජය දී කියලාට පස්සේ අපේ ආරක්ෂක ආරක්ෂක මණ්ඩලය රැස් වෙනවා රැස් වුණාට අපේ අග්‍රාමාත්‍යතුමාට කැඳවීමක් කළා නැහැ අපේ අග්‍රාමාත්‍යතුමා හැමදාම ජනාධිපති ක්‍රමය ආරම්භ වූ දින සිට හැම ජනාධිපතිවරයෙක්ම යටතේ රටේ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩලයේ වාඩි වෙනවා 1978 සිට අද මේ දක්වා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඔක්තෝබර් මාසේ 26 පස්සේ අර බොරුවට හරියාපු අගමැති වාඩි වුණා මහින්දරාජා එතකොට දෙසැම්බර් 20 ඉඳලා තමයි මේ තත්ත්වය ඇති වුණේ එතකොට අග්‍රාමාත්‍යතුමාට කිසිම අවබෝධයක් නැහැ ආරක්ෂක මණ්ඩලයේ මොකද සිදුවෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට කැඳවීමකුත් නැහැ. කවුත් නැහැ. එතකොට මේකෙන් සිදු වුණ අපදාව තමයි දැන් මේ සිද්ධිය වෙනකොට ජනාධිපතිතුමා විදේශ සංචාරයේ. සංචාරය. එතකොට ජනාධිපතිතුමා තමයි ආරක්ෂක ඇමති, පොලිසිය භාර ඇමති. නමුත් අමාත්‍යවරයා නැති වෙලාවට වැඩ බැලීම සඳහා ආරක්ෂක ඇමතිවරයෙකුත් නැහැ ලංකාවේ පොලිසිය භාර ඇමතිවරයෙකුත් නැහැ. ඒ දෙකටම අවශ්‍ය දේශපාලන නායකත්වයක් කිසිම දෙයක් නැහැ. ඒ නිසා මේ සිද්ධිය උණ හැටිය සිද්ධිය උනාට පස්සේ තමයි අග්‍රාමාත්‍යතුමා දන්නේ මෙවැනි චක්‍රලේඛනයක් හෝ ගිහිල්ලා තියෙනවා කියලා. ඔහුට දැනුවක් දැම්මත් තිබුණේ නැහැ. මම දැනගෙන හිටියෙත් නැහැ. මගෙන් ඉන්න බොහෝ ඇමතිවරු දැනගෙන හිටියෙත් නැහැ. මෙවැනි චක්‍රලේඛනයක්. මොකද අපි අපේ ආරක්ෂකයන් ඇව්වාම කිව්වා ඒගොල්ලෝ අපිට සාමාන්‍යයෙන් දන්නේ නැහැ මේ වගේ ඒවා කරාම ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ අවශ්‍ය කටයුතු අපිට කරනවා අපි යන එන තැන් සීමා කළා ඒ අවශ්‍ය විදියට අත් කරනවා ඒ විදියට තමයි ඒගොල්ලෝ එතකොට මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දන්නේ නැහැ නමුත් අග්‍රාමාත්‍යවරයා මේ විදිය මේ ප්‍රතික්‍රියා කරේ නැහැ මේ සිද්ධිය උණ හැටි අග්‍රාමාත්‍යතුමා ආරක්ෂක කවුන්සිලයේ කැඳවුවා නමුත් අපේ රටේ ආරක්ෂක කවුන්සිලයේ ආවේ නැහැ අග්‍රාමාත්‍යතුමා කැඳවීමට. අල්ලිගා මණ්ඩලයට. ඒ නිසා මේ සිද්ධිය වුණාම අගමැතිතුමා ගියා ආරක්ෂක අමාත්‍යාංශයට. ගිහිල්ලා කිව්වා මම මෙතන ඇවිල්ලා ආරක්ෂක මණ්ඩලය රැස්වීම කරන්නම් කියලා. ඒ තරම් නිහතමානීව ඔහු ගියා මොකද මේකේ තියෙන මේකේ තියෙන ඛේදවාචකයේ තිබෙන ප්‍රමාණ මේ තියෙන තත්ත්වය බැරෑරුම් කමිටු එතකොට එතන ගිහිල්ලත් එතුමට විනාඩි 20ක් ඒගොල්ලන්ට එහෙම මේ කතා කරලා මම හිතන්නේ තීන්දු ගන්න විනාඩි 20ක් එතුමට නියෝජ්‍ය රාජ මේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ රුවන් විජේවර්ධන මහත්තයාගේ කාමරේ වාඩි වෙලා ඉන්නේ මේ අපේ රටේ අග්‍රාමාත්‍යතුමා එතුමා ඒකත් ඉවසගෙන විනාඩි 20 ඉඳලා ආරක්ෂක මණ්ඩලයේ මුල අසනේ දාලා ආරක්ෂක මණ්ඩලයට අවශ්‍ය දෙන්නා
අපේ රටේ අග්‍රාමාත්‍යවරයා කියන්නේ 1988 ඉඳලා 1988 ඉඳලා ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකෙක් වශයෙන් හිටපු පුද්ගලයෙක්. හැමදාම එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව තිබෙන කාලේ එතුමා ආරක්ෂක මණ්ඩලයට සහභාගී වුණා. මේ තරම් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම වලට සහභාගී වෙලා ආරක්ෂක කටයුතු පිළිබඳ අත්දැකීමක් තිබෙන කිසිම දේශපාලඥයෙක් අද මේ ලංකාවේ නැහැ. අපි දේශපාලන පැත්තක දාමු පුද්ගලයෙක් වශයෙන් ගත්තාම එවැනි කිසිම කෙනෙක් අද මේ රටේ නැහැ. නමුත් ඔහුට ඔහු ආරක්ෂක මණ්ඩලයේ නැහැ. නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා නැහැ. දැන් ඊයේ නැවත එතුමා ඇවිල්ලා එතුමා ඒ අවශ්‍ය උපදෙස් ලබා දීලා ඒවා ඉවර කරලා එතුමා ඇවිල්ලා හවස නැවත අපේ කැබිනට් මණ්ඩලයේ කැදෙව්වා. ඒ කැබිනට් මණ්ඩලයේ කැදෙව්වාම ඒ කැබිනට් මණ්ඩලයේදී අපි කතා කරලා අපි කිව්වා කැබිනට් මණ්ඩලයට ඕනේ ආරක්ෂක අංශ හමු වෙලා මේ පිළිබඳව දැනුවත් වෙලා රජයත් එක්ක එකතු වෙලා මේ අබැද්දියෙන් එළියට එන්න. ඒ කැඳෙව්වා ඒතරේ අග්‍රාමාත්‍යතුමා ආරක්ෂක මණ්ඩලය ඒගොල්ලෝ එන්න අකමැති වුණා. රටේ අග්‍රාමාත්‍යවරයා කැඳෙව්වාම ආරක්ෂක මණ්ඩලයක් එන්නේ නැති එකම රට මං හිතන්නේ මේ රට. මේ තියෙන දුප්පයි දේශපාලන නිසා. මේ වැනි ඛේදවාචකයක් සිදු වෙනවා. නමුත් අද ජනාධිපතිතුමා අද දිවයිනට පැමිණිලා එතුමා අද උදේ 9ට කැඳෙව්වා අග්‍රාමාත්‍යතුමත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාත් දෙන්නාම කැඳවලා කළා මේ අද සාකච්ඡා පවත්වලා තිබෙනවා. එතකොට දැන් මේකෙදි මේ සියලු තොරතුරු ලැබිලත් අපිට මේක වළක්වා ගැනීමට බැරි වුණා. ඒක තමයි ඉස්සෙල්ලාම ප්‍රයන්න ඕනේ. මම ඉතින් දැන් කමිටුවක් පත් කළා තිබෙනවා මේක ප්‍රයන්නේ කියලා ජනාධිපතිතුමා. ඒ කමිටුව අපි කියනවා ආරක්ෂක අමාත්‍යාංශයේ ඉඳලම ඒ කමිටුවේ මේ කතා වූ ක්‍රියාමාර්ග ගැන හොයන්න උඩේ ඉඳලා පහළට සියලුම කට්ටිය. ඉහළම තැන්වල ඉඳලා පහළට වෙනකම් ඒ කට්ටිය කරපු කට්ටිය. කවුද මේක දැනුවත් වුනේ? අපිට නොයෙකුත් ආරංචි තිබෙනවා. ඒ නිලධාරීන් කියනවා අපි මේවා දැනුවත් කරා. මේවා පිළිබඳව හරි ක්‍රියාමාර්ග සිදු වෙලා නැහැ. නමුත් අම කැබිනට් මණ්ඩලයක් ලෙසට අග්‍රාමාත්‍යවරයාට හෝ කිසිම දැනුම් දීමක් කිසිම වාර්තාවක් මේ පිළිබඳව ලැබිලා තිබුණේ නැහැ ඊයේ වෙනකම්. ඉතින් මේ නිසා අපි මේකෙන් ඉවත් වෙන්නේ නැහැ. අපි මේකෙන් අපේ වගකීමෙන් ඉවත් වෙන්න නෙවෙයි මේ කියන්නේ. මේක තමයි ඇත්තටම ඊයේ අපි පුදුමයටපත් උනේ මෙන්න මේ වාර්තා අපි කියවනකොට අපි මවිතයටපත් වුණා. මොකද මේ වාර්තා මං හිතන්නේ අපිට ඉස්සෙල්ලා සම බොහෝ මාධ්‍යවේදීන් මේ වාර්තා දැකලා තියෙනවා. මොකද ඔබලාගේ වෙබ් අඩවි වලින්ම තමයි මම මුලින්ම කිව්වේ මේවා. ඊට පස්සේ අරලියගහ මන්දිරයට ආවම මේවා දැක්කාම අපි මවිතයටපත් වුණා. මොකද අපි කැබිනට් ඇමතිවරු විදියට මේ පිළිබඳ කිසිම අවබෝධයක් අපිට නැහැ. අපිට ඇමතිවරු විදියට නැති වුණත් අපේ අග්‍රාමාත්‍යතුමාට දීුණා නම් අග්‍රාමාත්‍යතුමා සියල්ල නොකිව්වත් යම් පැහැදිලි කිරීමක් අපිට ලබා දෙනවා මේ පිළිබඳව අග්‍රාමාත්‍යතුමා. ඉතින් ඒ නිසා මේ සියලු දේවල් ගැන අපි කිව්වේ නැත්නම් ඔබතුමාලා ඇඟිල්ල දික් කළා අපිටම කියයි ඔයගොල්ලෝ මොනවද කරේ කියලා. අපි ඊයේ දැනුවත් වුණ වෙලාවේ සිට අපි අවශ්‍ය සියලුම කටයුතු අපි කැබිනට් මණ්ඩලයේ වශයෙන් අපේ සියලුම කැබිනට් ඇමතිවරු බෙදාගෙන ඒ හැම අංශවලටම ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි අග්‍රාමාත්‍යතුමත් එක්ක කතා කරා, අග්‍රාමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරා, එතුමාගේ උපදෙස් අපි ගත්තා, අපි සමහරේ දුන්න ඒවා එතුමා උපදෙස් වශයෙන් ගත්තා. ඒ වගේ සංවාදයක් ඇති කරගෙන මේව කරා. මොකද මේවයි ඉදිරි කාල අතීතයේදී මේවත් සමග සම්බන්ධ වෙච්ච ඇමතිවරු විදිය ආරක්ෂා පිළිබඳ ඒ කට්ටියගේ දැනුම අවබෝධය අරගෙන අපි කතා කරා. ඉතින් ඒ නිසා මේක මේ පිළිබඳව අද මුළු ජාත්‍යන්තරයේම අද තියෙනවා. අද මේක මං හිතන්නේ මේ යම්කිසි මේ රටේ දිවයිනේ ඉන්න එක පල්ලියක් විසින් කරපු එකක් කියලා මේක ඊට වඩා විශාල පැරෑරුම් විදියට ක්‍රියාත්මක වූ මේ ත්‍රස්තවාදී වැඩපිළිවෙලක් මේකේ තිබෙන්නේ. එහෙම නැතුව මෙවැනි ක්‍රියාමාර්ග ගන්නට ලීසි නැහැ. නමුත් ඔවුන් ඇත්තටම දිගින් දිගටම මේ ජාත්‍යන්තර ආයතන මේ පිළිබඳව දැනුවත් කරලා තිබුණා. මේ 11 වෙනිදාන් පස්සේ තවත් දෙකකට පෙර පැය 48කට පෙර නැවත දන්වලා තිබුණා මෙන්න මේ දවසේ මේක සිදු වෙනවා කියලා. ඒකෙදි පැහැදිලිවම ඔවුන් කිව්වා මේ දේවස්ථාන සහ කතෝලික ක්‍රිස්තියානි දේවස්ථාන සහ
සංචාරක මධ්‍යස්ථාන ප්‍රධාන සංචාරක මධ්‍යස්ථාන වලට මේ පාර දීපු සිදු වෙනවා කියන. ඊට පෙර දින නැවත ඔවුන් දැන්ට තියෙන වාර්තාව පෙර දින නැවත ආවාද කියලා කියනවා. ඊට මේ මේ සිද්ධිය සිදුවීමට විනාඩි 10කට පෙර නැවත කියලා දෙනවා තව විනාඩි 10කින් මේ මෙවැනි මේ පිපිරීම් සිදුනවා කියන. මේ ඔක්කොම තියාගෙන අපේ මේ මේවට ප්‍රයත්නක නොවුන එක ගැන තමයි අපි හද අපි මේක පරීක්ෂා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙන් විශාල ඛේදවාචකයක් අපේ රටේ මිනිස් ජීවිත දැන්ට ගණන් කරන්න තියෙන විදිහට අපේ රෝහල් වාර්තානෝ 207යි. නමුත් අපි තවම හරියටම නිශ්චිතව කියන්න බෑ ඒ ප්‍රමාණය. ඒ ප්‍රමාණය එතකොට තවමත් මලසිරුරු හොයා ගන්නවා. තවම හෝටල් වලට දැනුයි මහේස්ත්‍රාත් විභාග ආරම්භ වුණේ. ඒවා ගණනය කිරීම සිදු වෙනවා. ඉතින් ඒ විතරයට පමණක් නෙවෙයි ඔතනම් ඒ විතරක් නෙවෙයි තව විශාල සංඛ්‍යාවක් 500කට අධික ප්‍රමාණයක් නැවත අපිට මේ තුවාල වුණා ආබාධිත වුණා ඒ පවුල් සියල්ලම මහා ඛේදවාචක බවට පත් වුණා. ඒ වගේම අපේ සංචාරක ව්‍යාපාරය මෙතෙ ඉතාමත්ම දියුණු වෙමින් තියෙන සංචාරක ව්‍යාපාරයේ ප්‍රශ්නයක්. එතකොට ඒ විතරක් නෙවෙයි අපේ මේ මේ ආගමික සිද්ධාස්ථාන ලංකාවේ තිබෙන හොඳම ආගමික සිද්ධාස්ථාන කිහිපෙම විනාශ වුණා. ඒ නිසා අපි අද කැබිනට් මණ්ඩලයේදී තීන්දුව කරගත්තා මේ හැම මේ ඒ මියගිය පුද්ගලයින්ට මුල් වට ලක්ෂයක් ලබා දීලා රුපියල් ලක්ෂයක මුදලක් අවමංගල්‍ය කටයුතු වලට ලබා දෙන්න රුපියල් මිලියන මුදලක් වන්දි වශයෙන් ලබා දෙන්නත් මේ හැම කෙනාට. ඒ වගේම තුවාල වූ අයට තුවාල වල ප්‍රමාණය අනුව රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 3 දක්වා වන්දි ලබා දීමට. ඒ වගේම මේ විනාශ වූ දේවස්ථාන වලට වහාම මේ වෙනකොටම ආරක්ෂක අංශ වලට නියෝග දුන්නා ආරක්ෂක ආරක්ෂක මණ්ඩලය මගින් ඒවා අලුත් වැඩියා කිරීම සඳහා ඒවට අවශ්‍ය සියලුම මුදල් වියදම් කිරීමට අද දින රැස් වුණු අග්‍රාමාත්‍යමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණු කැබිනට් මණ්ඩලය තීන්දු කරා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය ඒ කටයුතු සම්බන්ධව උන් එක සාකච්ඡා කරලා ඉදිරියේදී ඒකත් අපි කරනවා. ඒ වගේම ආරක්ෂක කටයුතු පිළිබඳව මීට පසුව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඉතාමත්ම තදින් බැඳිලා මේ පිළිබඳව ක්‍රියා කරලා ඉදිරියට කටයුතු කරනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ එනිසා අද දින එනිසා මේ මේක අපි මේවා පවසන තමයි තිබෙන්නේ. තවත් හැමතිවරු ඉන්නවා නම් තමුන්නාන්සේලාට මොනවා හරි පැහැදිලි කිරීමක් තිබෙනවා නම් පැහැදිලි ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න. No, we are the entire country saddened about this unexpected, this tragedy actually took place yesterday. So actually, and we as a responsible government, we are not going to wait from the responsibility of this incident. That we have to tell that category, that we have responsible. Because we are the government. But the only problem was that this the international intelligence agencies have informed on the 4th of April that there is such an incident will take place in this country. There will be suicide bombers will attack various places. So on the and in those detailed report they have said that the targets are the Christian and Catholic churches and also the tourist destinations. Okay. And the other thing that on the 9th of April the defense ministry has informed the situation to the IGP and they have mentioned even the names of the suspected terrorists. They have given a list of suspected terrorists also as Sarran Hashmi, Jalal Kital, Nilwan, Sajid Maulavi, Saeed, Millan and others. And on the 11th of April, there is a circular by the DIG of the Special Security Division sending to all the security institutions in the country in the about especially the VIP Security Division
cautioning them about this situation, and they have given a detailed report. And in those detailed reports, they have given a lot of details about what is going to happen. So finally, it has happened with all that, with all the warnings, with all the details given. Everything had happened finally. So about so many people have died. Nearly 300 people have died. Over 500 people have been injured, severely injured. Some are disabled. So we are very, very, very sorry. As a government, we have to say, and we have to apologize to the families and the other institutions about this incident. So only problem is, even when we met the PM at the cabinet meeting yesterday, when we asked the Prime Minister about his knowledge, he was not aware of anything. He had also seen this circular only along with us, the same moment. Actually, being the Prime Minister, after the October 26 incident, when the government was restored again, that he had never been summoned to the Security Council meeting. And not the State Minister of State, Defence Office. So none of those two people have been summoned. So therefore, even the Prime Minister was not aware of anything. So even because they are the circular to the security visions does not include the Prime Minister's security vision. So there was, because this circular has not come to his security officer. So he was completely blind on the situation. So our Prime Minister has attended the Security Council meeting from 1987. There is no other politician in this country, no other statesman in this country who has sat in the Security Council for such a long period. So it is, for any government, it is very important that a person like of this caliber, with all that experience, to get him to sit in the Security Council. But he has not been given that opportunity. So these are the reasons. So the other thing is, now yesterday, but with all that, he took the responsibility because the president is out of the country. He immediately after that incident, he summoned the Security Council, because the president is not there in the country as the second person in charge. But the Security Council refused to come. This is the first time in the history that we heard that the Security Council refused a request by the Prime Minister of this country. And this is the Prime Minister not just being appointed by the president. He is first elected Prime Minister under the 19th Amendment. So therefore, and also, so he was not there, Security Council never came. So therefore, he never avoided his responsibilities. He went to the Defence Ministry on his own. He got into his car and went to the Security Council because actually to give his opinion and to check the security situation in the country, it is his responsibility. As the Prime Minister, he went there in his vehicle and he was kept about 20 minutes out of the meeting. When they were discussing, he was seated at the State Minister's room. After 20 minutes only, that he would go to the Security Council meeting, and he sat and he chaired the meeting and gave all the instructions. He discussed with the people, all the security personnel and leader. Yesterday we had a cabinet meeting in the evening. So after the all the cabinet ministers requested that they want to meet the Security Council people. So the Prime Minister from there, he said our cabinet want to meet you all to come here. He spoke to the secretary, to the president's secretary to summon them to the temporaries. But they never came. That is the Security Council here. So with all that, still the president, but the president arrived last night and informed the Prime Minister to attend the Security Council meeting for the first time after October 26th, and the State Minister for Defence
also to come for the meeting this morning at 9 a.m. He attended. He didn't make any conditions, he just went. And he took part and he did this, actually he played his role as the Prime Minister. So anyway, that is what we say, at least the President and the Prime Minister must get together and the whole Cabinet must get together and face this threat. The terrorism has nothing to do with caste, the religion or the nationality or the caste or any party or any politics. And some people say that this needs a tough dictator in this country. And some people think that if they were there, nothing would have happened. I was in that cabinet. And there was the security situation in this country was very much higher than this. That time the situation was very, very tight security. Every actually 100 meters there were barriers. And every corner there was security. With all that, there were blasts one by one going on. Even they targeted the Secretary of Defense and he saved his life miraculously. So like that, the terrorism needs only 1 second to get out of our sight. But we have to be vigilant 24 hours daily, 365 days. That is terrorism. So therefore, nobody can say that if they were there, this would have not happened. This is the security forces that they would have fought with them. It's the same people there. Same institutions are there. So the only thing is now, therefore anyway, now it can happen. What we say is, without any political differences or any other differences, we must get together to eradicate this terrorism from this country. So therefore, now this is, we don't see that only a small organization in this country can do all that. That is all we are now investigating about the international support for them. And there are other links where they can produce, how they produce the suicide bombers here. And all these things, the big bombs like this in this country, in the LTT period, they had their area, so it was easy for them to be there. They were secure, but not in this country today. So therefore, now we have decided today at the Cabinet, under the Prime Minister, that we need to compensate all the people who died. We are going to pay 100,000 rupees for their funeral expenses, starting with, and 1 million for everybody who died as the compensation to the family. 1 million, and also that for those who are injured, and according to their injuries, from 100,000 rupees to 300,000 rupees to be paid, and also all the churches damaged to be completely repaired and renovated by the government expenses. So already the Security Council today, they are the President and the Prime Minister agreed to repair the churches. Immediately start preparing with the help of our security forces. So the work will start very soon. And also we will discuss with the tourist authority how to compensate and how to help the tourist industry for their damages. So anyway, after all, as a government, we are responsible for all that, whether we know the situation or not know the situation, that's a different matter. The people are not concerned about that. Anyway, we are responsible, we are very sorry, and we apologize to everybody. And we are doing our best by now, because now for the first time this morning, the President, the Prime Minister and the State Minister for Defense have sat together, and there is a unified political leadership today to overcome this situation. So with that, we are doing our best to take every action to eradicate terrorism from our country. Thank you. Sir, yes. Question. So would you say the worst situation is over?
We think so, but it is not all that because we have got the information about everything. There are some more already about so many arrests are being done. So we hope the majority, the security forces say that they are suicide bombers. So with that, we are doing all the raids, and one by one we are catching and all their the places, they are actually the training places have been identified and we have raided already. So we have taken all the actions by now. මම දන්නේ පුද්ගලිකද රාජ්‍යතාන්ත්‍රිකද කියලා එතුමා මුලින් ගියා තිරුපති වදින මේක පුද්ගලික මෙයාට ඊට පස්සේ එතුමා මේ ඔද සිංගප්පූරුවට ගියා අපිට නම් පත් වෙන්න බෑ ඉන්නේ රාජ්‍ය ආරක්ෂක අමතිවරයා පැහැදිලිවම පොලිස් ප්‍රතිපරයා මේ වෙනකොට අන්නම් ඉල්ලා අස්වෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපි අද කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරේ අපි ඉල්ලා හිටින්න ඕනේ ජනාධිපතිතුමාට. මොකද ජනාධිපතිතුමා තමයි මේ විෂය භාර අමාත්‍යවරයා, පොලිසිය පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා. වහාම මේ පොලිස් ප්‍රතිපරයා වෙනුවට අලුත් නව පොලිස් ප්‍රතිපරයෙක් පත් කරා. අපි මේක කතා කරගෙන දැන් මේ තියෙන ලොකු ඛේදවාචකයක් එක්ක මෙතන අපිට මේ ප්‍රශ්න ඇති කරගන්න බැරි නිසා අපි මේ පිළිබඳව කතා කරන්න ඕනේ මෙතන අද හවසට ආයතන කැබිනට් මණ්ඩලයක් කැඳවල තියෙන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ වේදී ඇත්තට මේවා අපි කතා කරගන්න ඕනේ මොකද මෙවැනි සිද්ධීන් නැවතත් නොසිදුවන්නට අපේ අත්වැරද්ද සිද්ධීන් වුණත් අපි දැනගන්න ඕනේ අපේ අත්වැරද්දක් මෙතන සිදුවුනේ නැහැ කියලා ඒක සිදු වුණාම තමයි අපිට හදවතට විශාලම වේදනාවක් දැනෙන්නේ මේ අහිංසක මිනිසුන් සියල්ලට වග කියන්න ඕනේ කවුද කියන එක. ඒ වගේම තමයි අතුමා අපි දැක්කා අවුරුද්දට පෙර රටේ යම්කිසි මතයක් මාධ්‍යවේදීන් අතර ගියා අවුරුද්දෙන් පස්සේ සිංහල අවුරුද්දෙන් පස්සේ පොද හෙඩ්ලයින් න්ියුස් එකක් රටට එනවා ඒක වාර්තා කරන්න සූදානමින් ඉන්න ගියා. මේ කාරණාව මාධ්‍යවේදීන් මිටින් පිට ඇරුවා. ඒ අතරතුර තමයි සලිත් වේදලා සම්තුමා වගේම රවිකන්න නායක අතුමා අතර යම් වචන හුවමාරයක් ඇති වුණා. අපිට වඩා මං හිතන ලේසි ඔබතුමාලා දෙක ගන්න. ඒක කොහොමද මේ කාරණාව සම්බන්ධයෙන් තමයි මිටින් පිට රවිකරණ ඇමතිතුමාගේ මේ වගේ දෙයක් මම ඒක ඉස්සෙල්ලා ඉන්න එක ගැන ලයින් අපි කිව්වේ නේද ඒක ලයින්
අපිට ආරංචියක් ආවා 15 වෙනිදායින් පස්ව ලොකු හෙඩ්ලයින් නිවුස් එකක් එනවා. අන්නේ ආරංචි මුතුමාට ආයේ කොහෙද? මම මාධ්‍ය හරහා. There are some suicide bombers involved, and we know that there are 7 people involved. Are there any foreign nationals among them? And you also said that there is an organization identified, and can you name that organization? The organization is Taufik Jamaat. National Taufik Jamaat. Is it a local organization? This is a local organization, but we don't know whether they have been linked to the outside. Sorry, you didn't answer one question. Are there any foreign nationals or all are locals? No, all are locals at the moment. Week before, my ministerial security division officers had been warned by their division on two suspected suicide bombers in Colombo targeting politicians. Evage, Prabhuvarunge, Tamun Arasakara Prabhuvarunta, Araksa, Prasha Divai, Yabava, Mage, PSO, Barkiwa, Yage, Sundari Barkiwa, Yachara. Then, Pasuatamagarate, Nivage, Varta, Likitra, and Labatina Dinamila. අපේ ඔක්කොම දැනගත්ත ඉතින් ඔය ඔබතුමාට ආපු ආරංචියම තමයි දේවස්ථාන කීපයකට ඒ වගේ සංචාර මැදිහත් ඒක අපිට දන්නේ නැහැ මට දන්නේ නැහැ මම සාමාන්‍ය මේවා කොටක ඉන්න මේවා වරෙන් වරින් මේ වගේ මැතිමති වරුන්ට ආරක්ෂක පසු තියෙන බව මේ කාලේ එම කාලේ එම යුගයේම ඒ වගේ පාරක්ෂා විදාරි වරු දරන් දෙනවා තමුන්ට උඩේ ලැබුණා කියේ ඒ වගේ ලැබුණා අපිට ඒක තමයි ජනතාවට කියන්නේ ඒක ප්‍රශ්නේ ඒක මිත්තුවක් කියන ප්‍රශ්නේ ඒකයි මම කියන්නේ වැදගත් වෙන්නේ අපිට දැන්වීම නෙවෙයි අපිට දැනලා අපේ ආරක්ෂාව කිරීම නෙවෙයි රටේ ආරක්ෂාව පිළිබඳව මේ පිළිබඳව ගත්තා උපයාමාර්ග තමයි වැදගත් වෙන්නේ ජනතාවට හිතන්න පුළුවන් මේ කස්නෙත් එක්ක මේ ප්‍රශ්නේ ළඟේ ආරක්ෂාවට ජනාධිපතිතුමා දැනගෙන හිටියා ජනාධිපතිතුමා පුච්චලිව ඔක්කොටම නොදන්න රටින් පැනනා කියලා හිතන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ දැන් රටේ ජනතාව කියන්නේ නැහැ පළවෙනි වරට මාස ගණනාවකට පස්සේ මාස 6කට විතර පස්සේ මේ ආරක්ෂක මණ්ඩලයට ගියේ. අනිත් එක එතන සාකච්ඡා වුණේ ඔක්කොම දැන් මේ සිදුවුනේ දේවල් නෙවෙයි. දැන් අදයුතු ක්‍රියාමාර්ග මොනවද කරන්නේ ඒ වගේ. එතකොට අග්‍රාමාත්‍යතුමා ඒකට සම්බන්ධ වෙලා මේක කරලා තියෙනවා. ඉතින් එතෙන්දී ජනාධිපතිතුමා ඉල්ලීමකුත් කරලා තියෙනවා අපි ඔක්කොම එක්කව වෙලා කරනවා. මේකට මොන දෙයක් කියන්නේ. ඉතින් මේ තත්ත්වය යටතේ ඒවා අනිත් ඒවා කතා කරන්නේ නැහැ. අපේ අග්‍රාමාත්‍යතුමා කොහොමද ඒ වගේ ඒවා ප්‍රශ්න කරන පුද්ගලෙක් නොවන නිසා ඉතා පාසුවෙන් ආරක්ෂක මණ්ඩල ඇසීම අවසන්. ඔබතුමා දැන් මේ අදනවනේ කතා. තමුන්නාසලා තියෙනව නේද පත්තරවල විමර්ශන කියලා ඒවා ලියනව නේද විශ්ලේෂණ කියලා ලියනව නේද අපි නෙවෙයිනේ ලියන්නේ. නියෝජ්‍ය
specific churches. Regarding what you discussed just now, there has been stories going about radicalization over a period of time, and always it was played down. Now that we know that there is, to a certain extent, this has happened, what is being done among the community, among the mosque level, to address this situation? Have you all discussed with the religious spirits? Any extremism within the community, there have been efforts for a very long time within the community. We are addressing it in our mosques, and we have also opened our mosques to outsiders to come and interact with us. We have also looked at very seriously within any element that would profess certain ideology. But what is unfortunate is more than 6 months, names have been known, people have been identified, but no one was apprehended before they engaged in this heinous crimes. So it is shameful for all of us. We are all ashamed of this. We are also outraged, and we are demanding that proper answers must be given by all those who are responsible for what has happened. And we will fully cooperate to assist in this investigation and bring this to an end. ජනතාව ආරක්ෂා කර තවර කිරීමේ කාර්යභාරය හැම දිනාටම සමබරව තියෙනවා කියන එක මම පිළිගන්නවා. මොකද අමාත්‍ය මණ්ඩලයේ හැටියට, අග්‍රාමාත්‍යතුමා හැටියට, ජනාධිපතිතුමා හැටියට අපි ඔක්කොම අපි ඔක්කොම වගේ කියන වගකීමෙන් පැහැර යන නෙවෙයි අපි කියන්නේ. නමුත් මේ සිද්ධිය වුණාට පස්සේ මේ හිමිත් සුයාගෙන මේ සිද්ධිය නැවත හටගන්නා නැතුව බලා වග බලා ගන්නා ඒ වගකීම අපි කවුරුත් පාරක් ආගම මේකට ඉන්නේ නැහැ සම්පූර්ණම අපේ මෞලිකතුමාලාගේ නියුද නායකයා සෙක්ටාපි දේශපාලන නායකයෝ අපේ කාර්ඩිනල් පියතුමා මල්තමනිතුමා ඊයර හම්බෙලා අපි එකතු වෙලා මේවා එලිටිකේ කරන්න විනාශ කරන්න අපි සම්පූර්ණ සහයෝගය දෙන්න අපි සූදානම් බවත් අපේ වේදනාව කුමාරිපත් කරා ඒ වගේම මේක මේකට ඉඳ දෙන්න බෑ අවුරුසියෙ ඉතිහාස මූණ දුන්න රටක් අපි ඒ වගේ මේ මොන ආගම නමින් හෝ මොන නමින් හෝ ප්‍රස්තවාදී ප්‍රසවාදී තමයි ඒකට ඉඳ දෙන්න බෑ මේ සංවිධානයේ නම එතුමා කිව්වා ඒවා රෙජිස්ටර් වෙච්ච සංවිධානයක් නෙමෙයි ඒක කල්ලියක් ඒක ඒ කල්ලිය දැනගන්න මෙච්චර කාලේ එයි ඒ කට්ටිය ඇරෙස් කරුවා නැත්තේ ඒක ගැන එයි අපේ දේශපාල නායකයෝගෙන අපි ආවාගේ ආයේ දේශපාලදී ඉන්න කැබිනට් මණ්ඩලෙ ඉන්න අයට දෙගුම් දීලා නැත්තේ ඒක අපිට හරි වේදනාවක්. ඇත්තටම මේ එක එක නාට මේ ඒක තල්ලු කරන්න බෑ. අපි සියලු දෙනාම මේ වාසියම බාර ගන්නවා බාර ගන්න ඕන අපේ වේදනාව දුක ඒ ජනතාවත් එක්ක අපි අදා බෙදා ගන්නවා. ඒකත් එක්ක ලෝකේදලා අපි සංචාරක වීර්ය දෙක හොස්පිටල් ගියාම අපේ වේදනාව ඉනිසා මේකට ඉඩ දෙන්න අපි මාධ්‍ය දේශපාලකයෝ ආණ්ඩුව විපක්ෂ ඔක්කොම එකතු වෙලා මේ 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 ප්‍රස්තවාදී කල්ලිය විනාශ කරන්න නැති කරන සම්පූර්ණම අපේ අපිට පුළුවන් ඒක කරන්න අපි අනිවාර්යයෙන් එකතුල ඒක කරන්න ඕනේ. ඒකට අපි සම්පූර්ණ සහයෝගය ඉස්ලාම් භක්තිකයෝ ඒ වගේම දේශපාලකයෝ අපි ඒක දෙනවා කියලා මම වෙලාවට කියනවා. තොරතුරු දුන්න ඔබතුමාගේ සම්බන්ධී කරන ලේකම්වරයෙකුට වෙඩි තිබ්බා. මේ සිද්ධියේ මනාත විදුවේ තිබිලා පුපුරන ද්‍රව්‍ය වර්ගයක් සැකකරු අතරඟුර ගැනීමක් සිද්ධ වුණා. මේ සිද්ධිය අවසානට යඩගැන්නේ ඔබතුමා. அமைச்சர் ரவு ஃபக்கீம் அமைச்சர் கபிராசி பௌசி அமைச்சர் உட்பட ஒலமா சபையுடைய தலைவர் ரிஷி முத்து உட்பட மறைக்கார் பாராளுமன்ற உறுப்பினர்களும் நேற்று மாலை தாமிழர் சங்கக்குரிய மல்கம் ரஞ்சித் அவர்களை சந்தித்து
இந்த பயங்கரவாத செயலை இஸ்லாமிய மார்க்கமும் அதே போல இஸ்லாமியர்களும் முற்றாக நாங்கள் கண்டிக்கிறோம். இந்த துன்பத்திலே துயரத்திலே உட்பட்டிருக்கின்ற அத்தனை சகோதரர்களுக்கும் எங்களுடைய வேதனையை நாங்கள் தெரிவித்தோம். இணைந்து காரியர் மக்களுடைய தவறுகளோடு இணைந்து இந்த விஷயத்திலே தொடர்ந்து செயல்படுவதற்கும் அதே போல அரசோடு அரசுக்கு தேவையான எல்லா வகையான ஒத்துழைப்பையும் வழங்கி பயங்கரவாதம் அது எந்த பெயரில் இருந்தாலும் எந்த மதத்தின் பெயராலோ அல்லது இனத்தின் பெயராலோ பயங்கரவாதம் என்றால் பயங்கரவாதம் தான். அந்த பயங்கரவாதத்தை முற்றாக ஒழிப்பதற்கு முழு ஒத்துழைப்பை நாங்கள் தருவதாகவும் அரசுக்கும் சொல்லியிருக்கிறோம். சிலருடைய பெயர்கள் வெளிவந்து பல மாதங்களாக சிலருடைய பெயர்கள் இங்கு சொல்லப்பட்டது. அந்த அமைப்புகள் ரெஜிஸ்டர் பண்ணப்பட்ட அமைப்போ அல்லது இஸ்லாமிய மதத்தால் அங்கீகரிக்கப்பட்ட அமைப்போ அல்ல. அவ்வாறானவருடைய பெயர் தொலைபேசி இலக்கங்கள் தெரிந்து ஏன் இந்த நாட்டுடைய உள்ள பாதுகாப்பு தரப்பு அவர்களை அரெஸ்ட் பண்ணாமல் அல்லது அவர்களை அரெஸ்ட் பண்ணுவதற்கு தேவையான உதவிகளை இஸ்லாமிய தரப்பிடமோ அரசியல்வாதிகளிடமோ அவர்கள் இதுவரை கலந்துரையாடுவது எங்களுக்குரிய வேதனையான விஷயமாக நாங்கள் பார்க்கிறோம். எதிர்காலத்திலும் அவ்வாறு நடந்து கொள்ளாமல் இவ்வாறான பயங்கரவாதிகள் அல்லது பயங்கரவாத செயலில் ஈடுபடுகின்றவர்கள் சம்பந்தமாக என்ன உதவிகள் தேவையோ அத்தனை செய்வதற்கு அரசியல்வாதிகளும் மத தலைவர்களும் தயாராக இருக்கின்றார்கள் என்பதை நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். முற்றாக நாங்கள் எல்லோரும் சேர்ந்து இந்த வன்மையான சம்பவத்தை கண்டிக்கிறோம். எங்களுடைய ஆழ்ந்த அனுதாபத்தை அந்த குடும்பத்தினருக்கு நாங்கள் தெரிவிக்கிறோம். That you attend the doctor, right? Your question, why the details not shared in the committee, and what was the response? During the security council, during the meeting, the president, did your question in why those details, the intelligence details were not shared in the committee? And what was the response? Actually, our Prime Minister, now there is enough time, to investigate those things and have all the inquiries and everything. Now there is another committee being set up. So what they have, actually today they are discussing the further, what further action to be taken to contain it. Is there any reason why there was no action taken at this point? Was there any reason? No, they were not being discussed today. They have been applied. Arrested, some being killed as suicide bombers. මගෙන් අහපු ප්‍රශ්නෙට මාවනල්ලේ දැන් මාස කිහිපයකට කලින් සිද්ධියක් වුණා. ඒ සිද්ධියේ බලපතරභාවය දැනගෙන ඒ සිද්ධියෙන් පසුව මම අදාළ ඔෆිසේ නිලධාරීන්ට වගේම NIG එක ඇතුළු අනිත් අංශවලට දැනුවත් කරා. ඒ කියන්නේ විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. උපරිම සහයෝගය අපි ලබා දුන්නා. මොකද අපි රටේ සාමකාමීව ජීවත් වීමට හැමෝටම තියෙන අවස්ථාව නැති කිරීමට කල්ලියක් විසින් උත්සාහ කිරීම නතර කරන්න අපි ඒ වෙලේම ඒ බැරවුම්කම තේරුම් ගත්තා. ඒ වෙලාවේදී දීපියා සාමය හිටපු අමාත්‍ය රංජිත් මන්තුම බණ්ඩාර ඇමතිතුමත් එක්ක මම කතා කරලා එතුමා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා ඇතන තොරතුරු අනුව මේ සඳහා යම් යම් දිනුදුර ගන්න වෙනවායි කියලා. ඒ උපදේශ මතත් කතා කරා. කතා කරලා ඉන්පසුව මගේ ලේකම්වරයෙකුට මේ සඳහා කටයුතු කිරීම නිසා හඳුනා නැති කල්ලියක් විසින් ඒ ලේකම්වරයාට වෙඩි තියුණා කියලා මේ ඔළුවට වෙඩි තියලා යාන්තම් අපි තාමත් එයා රෝහල්ගත වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩ ඉන්පසු මම කැබිනට් මණ්ඩලයේදී දවසක මේ මම මේක ජනාධිපතිතුමාට ප්‍රකාශ කරා. මේ සඳහා මේ පිළිතුරු තත්ත්වයක් මේ වගේ කල්ලියක් තාමත් කටයුතු කරනවා කියලා ආරංචියක් තියෙනවා කියලා ඒක දැනුවත් කරලා එතකොට ජනාධිපතිතුමා ඒ වෙලේදී කිව්වා ඒ ගැන අවශ්‍ය පරීක්ෂණ විධිමත් පරීක්ෂණයක් කරලා අවශ්‍ය ආරක්ෂක කටයුතු කරලා දෙනවා කියලා. ඒ නිසා මට මේ අපි කිසිම වෙලාවක ඒක නවත්තන්න ගියේ නැහැ. වනාත බිංදු වල ඒ වගේ කඳවුරක් තියෙනවා කියලා දැනගත්තට පස්සෙ පොලිසිය ඒ ගැන ක්‍රියාත්මකවට අපි උපරිම සහයෝගය ලබා දෙන්න කටයුතු කරා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මගේ ලේකම්වරයාටත් ඒ වගේ හානියක් සිදු වුණේ.
නිසා අපි මේකට අපේ ජීවිත පරිත්‍යාගයේ කිරීම සඳහාත් අපි ඒකට අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. එතන මට දැන් ඊයේ ලැබුණු ආරංචියක් මත මට මේක දැන් තොරතුරු සාධික කරගෙන යනවා. එහි වනාපවිදු රේඩ් එකේ අත්අඩංගුවට ගත්තු පුද්ගලයෙක් පුද්ගලයන් දෙන්නෙක් සඳහා ඒ ප්‍රධානියා එතන පොලිසියට ගත්තට පසුව යම් දේශපාලන බලපෑමක් මත ඉහළ දේශපාලන බලපෑමක් මත ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධානීන්ට හෝ කතා කරලා ඒ එක්කෙනෙක් හෝ දෙන්නෙක් එතනින් නිදහස් කරපු බව මෙහෙම කතාවක් දැන් යනවා. ඒ ගැන අපි හොයාගෙන ඉන්න තොරතුරු ඒ නිදහස් කරපු එක් පුද්ගලයෙක් හෝ ඊයේ මරාගෙන මැරෙන බෝපකරුවන්ගෙන් එක්කෙනෙක් කියලා සාධික වෙනවා කියලා කියලා තියෙනවා. එතකොට එහෙම අත්අඩංගුවට ගත්ත කෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත කෙනෙක් පොලිසිය තමන්ගේ රාජකාරිය කරනකොට යම් දේශපාලන බලපෑමකින් එයා නිදහස් වුණාද නැද්ද කියන ප්‍රශ්නය මතුවේ. ඉතින් මේකත් මට ඒක සාධික කරන්න පුළුවන් තවත් දවසක් දෙකක් ඇතුළ මම හිතන්නේ හෝ ඉතින් මේ වගේ කිසිම තැනක ඒ මානද සිද්ධියෙන් පසුව උපරිම ඒ සහයෝගය ලබා දුන්නා. මේක ඒ වෙලෙම මට පවත්වන්නට අවශ්‍ය පියවර ගන්න කියලා ක්‍රියා කරන්න කියලා අපි උපරිමේ ඒක කිව්වා. ඒ දෙමඩමඩ ප්‍රහාරයේ මේ බෝම්බ සිදු කරගත්ත නිවස ඒ නිවස මෙරටට කුඩුබඩු ආනයනය කරන ව්‍යාපාරිකයන් නිවසක් සහ ඒ නිවස අමාත්‍ය විශාල ප්‍රතිනිධිගේ ළඟම හිටවපු බවට තොරතුරු සංසන්දනයට මම දැනගන්න කැමති අපතුමාගේ මේ තත්ත්වය සාකච්ඡාමි. එහෙම දෙයක් නෑ. මම මන්දාරම තුමා නුවර. නමුත් මාධ්‍ය එහෙම ගෙනියන කෙනාවට අපිට අවධාරයේ වැරදක් කරා නම් වැරදි එක ඒක ඉඳ දෙන්න බෑ. ඒක සම්පූර්ණ ආරක්ෂා අංශයෙන් ඉස්වාරි කරගෙන යනවා. ඒක එහෙම නාටික මතයි. Yesterday, the Prime Minister already instructed the Minister of Finance and the Secretary of Finance to set up a committee with Honorable Iran Vikramaratna to looking and to ensure to give the confidence to all investors, the FDI investors in this country, and also to speak to the share market, stock market, and also to the exporters, and to ensure, and the tourism sector to do the necessary propaganda and talk to the embassies. Yesterday the Prime Minister met with all the ambassadors of the European countries and ensured them of Sri Lanka's efforts to make everything normal. We have taken steps immediately. Countries such as Germany, France, most of the European countries have undergone major attacks like this. This is not the first time. And those countries have rebounded in a week, in 2 weeks. It's up to us to come back, to give the confidence to the world that Sri Lanka will stand up to this. And as a government, we're going to take all those steps. We're going to go around the world and instill the confidence that Sri Lanka will take all steps to make it normal and fight terrorism and to make sure Sri Lanka is safe for everybody. මම කියන්නේ ඒක ත්‍රස්තවාදයට අපි ඉඩ දෙන්නේ නැහැ. ත්‍රස්තවාදයට විරුද්ධව සටනක් කරපු මේ ත්‍රස්තවාදයේ සාවුදි විශ්වාස අනාත වෙච්ච සමාජය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් මම. ඒක කවුද වුණත් ත්‍රස්තවාදයට සම්බන්ධ නම් ඒකට විරුද්ධව සම්පූර්ණ ඇක්ෂන් ගන්න ඕන. මට කිසිම සම්බන්ධයක් නැහැ ඒක. අද කැබිනට් එකේදී මේ පිළිබඳව කතා කරනවා.
ඉතාමත්ම අවශ්‍ය විදිහට ඉතාමත්ම හොඳ කාර්යභාරයක් කරා අපේ රෝල් කාර්යමණ්ඩලයේ BBC ගුවන් මේ ටෙලිවිෂන් සේවය පවා තිබුවා ලංකාවේ සෞඛ්‍ය අංශ රෝල් අංශ ඉතාමත්ම කාර්යක්ෂමව මේ කටයුතු කරා කියලා. අපි ඉතාමත්ම පැය කිහිපයකින් ඒ සියලුම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කළා ඒ කට්ටියව මේ ශල්‍ය මේ සර්ජිකල් වෝඩ් වලට දාලා ඒ ටික ඔක්කොම කරා. අනිත් එක අවශ්‍ය සියලුම ලේටි අපි දුන්නා. ජනතාව ඉතාමත්ම උනන්දුවෙන් ලේ පරිත්‍යාග කරන්න උටාව අපිට වැඩිපුරක් ලේ හම්බුණා. ඒ වගේම ප්‍රවාහන කටයුතු මතක තියාගන්න වෙනදා මේ අපිට මට මම හදිසි අතුරු සේවයේ ඉන්නකොට ඒ කට්ටිය කිව්වේ කාර්ය මණ්ඩලය ඒ කාලේ මේ වගේ දෙයක් වුණා නම් ඔක්කොම රෝගීන්ව ගේන්නේ බස්වල ලොරිවල වෑන්වල දාගෙන බොහොම අමාරුවෙන් ට්‍රැක්ටර් වල දාගෙන. නමුත් ඊයේ ආවේ පළවෙනි එක විතරයි බස් එකක් ආවේ 170 බස් එක කිව්වා. ඊට පස්සේ ඔක්කොම රෝගීන්ව ගෙනාවේ ප්‍රවාහනය කරේ ඇම්බුලන්ස් එක. ඒ කියන්නේ ගිලන් රථ. ඒ කියන්නේ සියලුම සේවාවන් ඉතාමත්ම ක්ෂණිකව අපි ක්‍රියාත්මක වුණා මේ 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 අවස්ථාවට. දැනටත් අපි මේකේ මෙඩිකෝ ලීගල් මේවෙක ඒ මොත දාගෙන අවශ්‍ය මරණ පරීක්ෂණ කටයුතු කරනවා. බොහොම ස්තුතියි. කැබිනට් මණ්ඩලයෙන් තීන්දුව ගන්න. ආරක්ෂක මණ්ඩලයේ තීරණය කරලා තියෙනවා සියලුම මෛරයි හරි නවත්වන්න. ඒ වගේම මම කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ විදිහට අපි මේ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන අතරම මම කියන්න ඕනේ පක්ෂයක් විදිහට ආණ්ඩුවක් විදිහට මේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තනි අමාත්‍යවරයෙක් යනුවෙන් සම්පූර්ණ අවධානය යොමු කරමින් පැවැත්විය යුතු අමාත්‍යාංශයක් ලෙස අපි දකිනවා. අපි මීට පෙර කියලා තියෙනවා. ඒ නිසා තමයි සරත් පොන්සේක මැතිතුමා මේ අමාත්‍යවරයෙක් පත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරේ. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් අපිට පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් පදක් කරන්න ඕනේ. මොකද මේ රටේ ආරක්ෂාව කියන්නේ බරපතල තත්ත්වයක්. අපි රජයක් විදිහට මේ වගේ බාර ගන්න අතරම ඒ වගේ මේකට මුණ දෙන අතරම මේ පාලනය කිරීමට අවශ්‍ය සියලුම පියවර මේනකොට අරගෙන තියෙන අතරම අපි මේ පිළිබඳව අපි රජයක් විදිහට මේ තිබුණ අඩුපාඩු පිළිබඳවත් අපි මේ ඉදිරියේදී සමාලෝචනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි කියනවා මේ ත්‍රස්තවාදයේ මුලිනුපුටා දැමීමට අපි සියලුම පියවර ගන්න අතර රජයක් වශයෙන් හැබැයි සියලුම ජාතීන් ත්‍රස්තවාදී නෙමෙයි. ඒ නිසා මේ හැම ජාතියක්ම ත්‍රස්තවාදී නොවන බව දැනගෙන අපි ශ්‍රී ලාංකික විදිහට මේ මේ සඳහා මුහුණ දෙන්න ඕනේ. මොකද සමහර අය අපි දැක්කා අන්තවාදීව මේ දේශපාලන වාසි ගන්න කටයුතු කරමින් යනවා, මේ පොරදියේ මාළු බාන්න යනවා. ඒකට අපි රජයක් විදිහට දේශපාලනය විදිහට මාධ්‍ය වශයෙන් අපි ඉඳදී යුතු නෑ කියන එක මේ අවස්ථාවේ කියනවා. මේ මොහොතේටත් මේකේ තප්පරේ සමස්ත ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව අතුරේ දැඩි ගැටලුවක් තියෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ පොලිසිය මේ ක්‍රියාමාර්ග නොගැනීම අනුව තමයි මේ ජීවිත කාඩක් මේ විනාශ වෙන්නේ. දැනටත් මේ ප්‍රධානම තමා ඉන්නේ තාමත් ආරක්ෂාව ජනතාවගේ අතුරේ කියන එක පුරවන්න කියලා පුළුවන් නම් ඒ පිළිගන්නවද? ඒ දේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. නැත්නම් අපි කලින්ම කිව්වේ පොලිස් ප්‍රතිවරයා පිළි service. This is the primary audio circuit for the Reuters live service. This is the primary audio circuit for the Reuters live service. This is the primary audio circuit for the Reuters live service. This is the primary audio circuit for the Reuters live service.